අයිබෝන් ඔයාලා හැම දෙනාටම කල්යනි ජලස් වන් කිංඩම් channel එකට ඔයාලා හැම දෙනාම මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ අපි කොහොමද පහසුවෙන් මේ ෆේස් මාස්ක් එකක් මහගන්නේ කියලා. මේ ෆේස් මාස්ක් එක මහගන්න ඇත්තටම හරිම පහසුයි. විනාඩි 5ක් වගේ පොඩි කාලයක් තමයි මේ මාස්ක් එක මහගන්න අපිට අවශ්‍ය වෙන්නේ. මේ සඳහා විශේෂයෙන් කොටන් වගේ සැහැල්ලු රෙදි වර්ගයක් තියෙනවා නම් ගොඩාක් සුදුසුයි. ඒ වගේ මේක නැවත නැවත අපිට සෝදලා පාවිච්චි කරන්න පුළුවන්. අපිට අඟල් 8ක් දිග ඉලාස්ටික් ප්‍රමාණයෙන් කොටස් දෙකක් අවශ්‍ය වෙනවා මේක මහගන්න. ඒ වගේම මං දිග සඳහා අඟල් 7හමාරක් දිග පළල අඟල් 7හමාරක් මේ විදිහට රෙදි ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වුණාට ඔයාලට පුළුවන් අඟල් 8ක් දිග අඟල් 8ක් පළල වුණත් රෙදි ප්‍රමාණය මේ මාස්ක් එක සඳහා පාවිච්චි කරන්න. ඒ වගේම අඟල් 8ක් ගන්නව නම් ඔයාලට පුළුවන් මේ විදිහට රැලි 3ක් තියලා මේක නිමා කරගන්න. ඉතින් මම පාවිච්චි කරන්නේ 7හමාර සයිස් එක හින්දා මම රැලි 2ක් වගේ තමයි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා කැමති රෙදි වර්ගයකින් කොටසක් කපා ගන්න. මේක මහ ගන්නකොට හරිම ලේසි වගේ පෙනුනට ඔයාලා හරි නීට් එකට ගත්තේ නැත්නම් මේක නිමා කරගන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් ඔයාලා මේක ලස්සනට මහ ගත්තොත් ඔයාලට පුළුවන් මේක වෙළඳපළට යවලා හොඳ ආදායමකුත් මේකින් ලබා ගන්න. ඉතින් මම මේ කොලේ ඇඳලා ඔයාලට පෙන්නන්නේ තවදුරටත් පැහැදිලි වෙන්න. ඉතින් ඔයාලට මේ විදිහට ඇඳ ඇඳින්න ඕනේ නැහැ. රෙද්දෙම කපලා මහ ගන්න පුළුවන්. ඒ වුණාට මේ උස පළල හරි සමානව ගන්න. ඒ වගේම මෙහොන් වාසි ඔයාලා හරි ප්‍රමාණයට ගන්න. ඉතින් මේ වගේ පොඩ්ඩක් ඝනකම අඩු මහතින් අඩු ඉලාස්ටික් එක පාවිච්චි කරුවොත් ගොඩක් හොඳයි. නැත්නම් අපි කන වටේ දානකොට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. මේක මහනකොට මැද ඉඳලා පටන් ගන්න අඟල් 3ක් විතර තියලා මහලා ඔයාලා සෙන්ටිමීටර් වලින් මහනවා නම් සෙන්ටිමීටර් 1ක් ඉතුරු කරලා මේ විදිහට ඉලාස්ටික් එක දාලා අපි මේ ඉලාස්ටික් එක අයිනටම තියන්නේ. මේ විදිහට මෙහොන් වාසිය තියලා තමයි අපි දිගටම මෙහොන් මහගෙන ඇවිල්ලා මේක දෙපාරක් විතර ඉලාස්ටික් එක උඩින් මහන්න ඉලාස්ටික් එක හොඳට මේ තද වෙලා හිටින්න. ඒ වගේම කෝනර එකට එනකොට ඉදිකට්ට ඇතුළට දාලා රෙද්ද විතරක් හරවන්න. ඉදිකට්ට උඩට උස්සන්න එපා. එතකොට අපේ මේ ලස්සනට මේ කෙලවර ගන්න අමාරු වෙනවා. දැන් මම ඔයාලට මේක කොහොමද ලස්සනට මහගන්නේ කියලා පෙන්වනවා. ඉතින් මං කලින් කිව්වා වගේ මේක මැදින් තමා මම පටන් ගන්න යන්නේ. මොකද අපිට පොඩි හිදසක් තියන්න ඕන මේ වටේම මහලා මේක හරව ගන්න. ඒ නිසා තමයි අපි මේ විදිහට මැදින් පටන් ගන්නෙ. දැන් මං මේ විදිහට සෙන්ටිමීටරයක් මම මගේ මෙහොන් වස්සඳා තියාගත්තා. දැන් මගේ ඉලාස්ටික් එක උඩින් මම මේක දිගටම මහගෙන යනවා. ඒත් එක්කම මම මේක තද වෙලා හිටින්න ඕනේ හින්දා දෙපාරක් මේ විදිහට අපේ මැෂින්ෙන් ඉස්සරහට පස්සට ගෙනියන්න. දැන් මහකත් ඉලාස්ටික් එක ඇතුළේ හිර වෙන්නේ නැතු යන්න පොඩ්ඩක් ඇතුළට දාලා මේ කෝනර් එක ළඟට එනකොට නැවත ඉලාස්ටික් එක අපි පොඩ්ඩක් ඇදලා අරගෙන අර කිව්ව විදිහටම මේ අපේ මෙහොන් වාසි වලට නැවත සෙන්ටිමීටරයක් හරි අඟල් භාගයක් හරි තියලා දිගටම මහගෙන ඉන්න. ආයෙ කෙරවලට එනකොට මෙහොන් වාසි අපි තියලා ඉදිකට්ට ඇතුළට දාලයි තියෙන්නේ. මං ඉදිකට්ට කොයිම වෙලාවකවත් ගැලෙව්වේ නැහැ. දැන් ඉතුරු ඉලාස්ටික් එකක් අපි දාගන්න ඕනේ. ඉතින් ඇත්තටම හරිම පහසුයි. ඒ වුණාට මේක නීට් එකට මහගන්න නම් ඔයාලා පොඩ්ඩක් නිවාඩුව මහගන්න ඕනේ. ඒ මේ මාස්ක් එකේ තියෙන හොඳම විශේෂත්වය තමයි මේක මේ විදිහට නීට් එකට මහගත්තාම ඔයාලට දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන්.
දැන් මම ඉතුරු කොටසත් මේ විදිහට දා ගන්නවා. ඉතින් මේ දවස්වල මේ කොරෝනා වෛරස් එක හින්දා මේ ෆේස් මාස්ක් හරි ගණන් හොයා ගන්නත් බැහැනි ලංකාවේ. ඉතින් මේක හොඳ විකල්පයක් ඔයාලට. පරිසරයටත් කිසි හානියක් නැහැ. මේක නැවත නැවත පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් ඒ වගේම මේ කෝනර් තියෙනවනේ මේ විදිහට පොඩ්ඩක් කපන්න. එතකොට මේක අපි හරවනකොට ලස්සනට හිටිනවා. ගොඩාක් කපන්න එපා මේක මහපු කොටස කැපිලා යනකම්. මේ මෙන්න මේ විදිහට නමලා යන්තමට කැලක් අපි අයින් කරගන්නවා. එතකොට අපි මේක හරවපුවම මේ කොන් හරි ලස්සනට නීට් එකට තියෙනවා. ඔයාලට පුළුවන් මේක අයින් කරගන්න ඕන නම් මම මෙතනදී අයින් කරන්න යන්නේ නැහැ. දැන් අපි මේ තිබ්බ පොඩි සිදුරක් තියෙනවනේ අඟල් දෙකක් එකහමාරක් විතර තියලා තමයි අපි මහගත්තේ ඔයාලා දැක්කා. දැන් මේක හරවලා ඉතින් මේ අවස්ථාවේ ඔයාලට පුළුවන් මේක අයින් කරගන්න. දැන් අපි අපේ අර සිදුර තිබුණ තැනත් එකතු කරලා මහන්න පටන් ගන්න ඕනේ. ඉතින් මම ගොඩාක් පොඩියට තමයි මගේ සිදුර තියාගත්තේ. ඉතින් මගේ සිදුර මම හොයාගත්ත දැන් මේක මං මේ විදිහට ලස්සනට මහ ගන්න ඕනේ. මෙතනදී මතක තියාගන්න ඕනේ අපේ මේ ඉලාස්ටික් එක දාලා තියෙන ඒ දෙපැත්තෙන් තමයි අපේ මේ ඔපනෙලි අපි ගහගන්නේ. ඒත් එක්කම දෙපැත්තට පහලට හිටින්න තමයි ගහගන්නේ. ඔයාලා වම් අත පැත්තෙන් එන ඔපනෙල්ල පහලට ගැහුවා නම් ඔයාලා අනිත් පැත්තෙන් ඒ ඔපනෙල්ලත් හරියටම පහලට ගහන්න මතක තියාගන්න. ඔයාලා ඉහළට තියලා ගැහුවා නම් දෙපැත්තම ඉහළට තියෙන්න ඕනේ. මේ විදිහට. ඒත් එක්ක මෙතනදී මම කියන්න ඕනේ මේ ගොඩාක් අපිට මේ කෝපනෙලි තියන්න බෑ. මේ මාස්ක් එකේ පළල තියෙන්න ඕනේ අඩුම වශයෙන් අඟල් 3හමාරක්වත්. ඉතින් ටේප් එක තියලා ඔයාලට බලන්න පුළුවන්. මේ ඉතිරි වෙන කොටස තමයි අපි මේ විදිහට ඇතුළට තියලා ඔපනෙලි විදිහට මහගන්නේ. ඉතින් මෙතන අඟල් 3හමාරක් තියෙනවා. 3හමාරක් 4ක් වුණත් ඔයාලට තියන්න පුළුවන්. විශේෂයෙන් අපි පළල 8යි දිග 8යි වගේ ගන්නවා නම් මෙතන පළල වලට 4ක් වුණත් තියන්න පුළුවන්. ඒත් පොඩි ළමයෙකුට වගේ මහනවා නම් අඟල් 3ක් හොඳටම ඇති. ඒ කියන්නේ මං කියන්නේ මේ ඔපනෙලි තියලා මහල ඉවර වෙනකොට එක පැත්තක්. දැන් අනිත් පැත්තත් මේ විදිහට ඒකට සමාන්තරව ඒ ප්‍රමාණයෙම එහෙම තියලා මහ ගන්න ඕනේ. ඔයාලා දැක්ක මම කොයිම වෙලාවකවත් මගේ රෙද්දෙන් ඉඳි කට අයින් කරුවේ නැහැ. ඔයාලට ඕන නම් නැවත උඩින් මැස්සමක් ගහගෙන යන්න පුළුවන්. ඒත් මම ගහන්න යන්නේ නැහැ. දැන් අපි මේක මහලා ඉවරයි. ඉතින් ඔයාලට පේනවා හරිම ප්‍රයෝජනවත්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික්